වසංගතය නැවතත් පැතිරලා තියෙනවා. ඩෙන්ගු කලාප ආණ්ඩුව වෙනම නම් කරලා තිබෙනවා. සෑහෙන කාලයක් තිස්සේ ආණ්ඩුව මෙහෙම ව්‍යාපෘතියක් මේවා නතර කිරීමට අවශ්‍ය කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව රටට ප්‍රචාරය කළා. නමුත් ඒවා කිසිම ඵලදායක ව්‍යාපෘති බවට පත් වෙලා නැහැ. අද වෙනකොට දෙහිවල ගල්කිස්ස කළුබෝවිල මේ ආදී ප්‍රදේශවල ඒ වගේම කොලොන්නා ආදී ප්‍රදේශවල විශාල වශයෙන් ජනයා මරුමුවටපත් වෙනවා මේ ඩෙන්ගු ප්‍රශ්න නිසා. නගර සභාවල කාර්යභාරය නගර සභාවෙන් ඉෂ්ට කරලා නැහැ. නගරාධිපතිලා රට ගිහිල්ලා ඉන්නේ. මහජන මුදල් නාස්ති කරනවා නගර සභාව. කාණුවල හැමතැනම බැලුවොත් වතුර පිරිලා වතුර පල් වෙනවා ගලාගෙන යන්නේ නැහැ. හැමතැනම කුණු දාලා පල් වෙනවා. ප්‍රධාන පාරවල් දෙකක් තුනක් විතරක් ලස්සන කරලා ජනතාවට පේන්න ප්‍රදර්ශනය කරනවා. ඇත්ත වැඩපිළිවෙලක් නැහැ. ස්පිටාලේ ලෙඩ්ඩු ගෙනාන පස්සේ ලෙඩ්ඩුන්ට ඉන්න ඇඳක් නැහැ. ඒක ඇඳේ ලෙඩ්ඩු පස් 6 දෙනා ඉන්නවා. ඇඳන් යටත් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මේ සෝබන රටේ කරන වෙනත් වැඩ නතර කරලා මුළු ජනතාවගේම අවධානය මේකට යොමු කරලා රාජ්‍ය සේවය අවශ්‍ය නම් නිවාඩු දීලා ඉස්කෝල දිනකට දෙකකට තුනකට වහලා මුළු සමාජයම මේකට සම්බන්ධ කරගෙන අභිද්දායක කරගෙන අපිත් ලෑස්ති මේවට මැදිහත් වෙන්න ජනතාවත් සම්බන්ධ කරගෙන ප්‍රතිඵලදායක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සෝබන වැඩ නතර කරලා මාධ්‍ය සම්දර්ශන නතර කරලා ආණ්ඩුවට අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යට අපි කියන්නේ මුළු කැබිනට් එකටම අපි කියන්නේ මේක ජාතික වදුරක් විදියට සලකලා ජාතික ව්‍යසනයක් විදියට සලකලා සියලු දෙනා පුරවැසියා මේකට සූදානම් කරගෙන ප්‍රමුඛ වැඩපිළිවෙල ආණ්ඩුව පටන් ගන්න ඕන ජනතාවට දොස් කියලා වැඩක් නැහැ ජේසුද්ධ කරගන්න කියලා ජනතාවට කාර්යභාරයක් තියෙනවා තමයි ඒක විතරක් මදි ජනතාව අල්ලගෙන ගිහිල්ලා හිරේ දාලා මේක බේරන්න බෑ ඒක ප්‍රමාණවත් නැහැ ඒ නිසා ආණ්ඩුව මේකට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය සේවකයෝ වෙන් කරලා අවශ්‍ය නම් සේවකයෝ බඳවගෙන ජනතාව සම්බන්ධ කරගෙන ප්‍රතිඵලදායක ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්න ඕන ජනතාව මිය යනවා ආණ්ඩුවට ගාණක් නැහැ ආණ්ඩුව වෙනස් සැලකිලි පවත්වනවා ඔය ප්‍රධාන පාරවල් දෙක තුනක් ලස්සන කරගෙන ඉවර වෙලා ඒ කාණු දෙක තුනක් හදාගෙන ඒ වගේ ගුවන් පාලම් දාගෙන මේ රට හදනවා කිව්වට හරියන්නේ නැහැ මීට වඩා වැඩපිළිවෙලක් අවශ්‍යයි මේ වගේ උවදුරක් ඇති වුණාම ඒකෙන් රට ගලව ගන්න මුළු සමාජය මේකට පෙළගස්සන්න ඕන නගර සභාව මෙලෝ හත්තිලව්වක් කරන්නේ නැහැ නගරාධිපතිලාට වගේ වගක් නැහැ සමාජ ඇමතිලාට ගාණක් නැහැ ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ නගර සභාව ප්‍රාදේශ සභාව ප්‍රදේශයේ ජනතාව රාජ්‍ය ආයතන ඉස්කෝල අනිකුත් දේශපාලන පක්ෂ මේ සියල්ල සම්බන්ධ කරගෙන මේ උවදුරෙන් මේ අහිංසක ජනතාව බේරා ගැනීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලකට ආණ්ඩුව ප්‍රමුඛතාවය ගන්න ඕනේ ආණ්ඩුව ප්‍රමුඛතාවය ගත යුත්තේ රාජ්‍ය බලය තියෙන ඒගොල්ලන්ට නිසා සල්ලි තියෙන ආණ්ඩුව ඒගොල්ලෝ ළඟ නිසා ජනතාව බදු ගෙවලා තියෙන ඒගොල්ලන්ට නිසා ඒ නිසා බදු සල්ලි පාවිච්චි කරලා ජනතාවගේ මේ ප්‍රමුඛ කාර්ය ඉටු කරන්න ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියන බලපෑම තමයි අද අපි මේ ආරම්භ කළ තියෙන්නේ මේ උද්ඝෝෂණයෙන් පස්සේ අපි තවත් ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ සංවිධානය කරලා තිබෙනවා ආණ්ඩුව මේකට මැදිහත් වෙන්න ඕන ජනතාව මේකට සම්බන්ධ කරගන්න ඕන රාජ්‍ය ආයතන පාසල් ඇතුළු සියලු දෙනා සම්බන්ධ කරගෙන මේ වදුර රට බේරා ගන්න මේ වදුරෙන් රට නිදහස් කර ගන්න ප්‍රබල ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි කියන බලපෑම තමයි අපි මේ කරමින් තිබෙන්නේ